අයිබෝන් ප්‍රේක්ෂක හේතුතුනි සුබ සන්ධ්‍යාවක්. අද සන්ධ්‍යාවේ රාජගිරියේදී යම් සිදුවීමක් සිදු වෙනවා. ආයුර්වේද වෛද්‍යවරුන් සහ පොලිසිය අතර සිය වැටුප් විෂමතාවයේ ඇතුළු ප්‍රශ්න කීපයක් මුල් කරගෙනමින් ආයුර්වේද වෛද්‍යවරුන් අද රාජගිරිය පිහිටේ ආයුර්වේද වෛද්‍ය ආයතනයේ ඉදිරිපිට වටරවුමට පැමිණෙනවා. මේ සමග යම් මුන්සුන් තත්ත්වයක් පොලිසිය සමග ඇති වෙනවා. ඒ දර්ශන මේ මොහොතේ අප සතුව තියෙනවා. මුලින්ම අපි ඒ දර්ශන බලලයිමු. මේ සමස්ත වෛද්‍යවරු වෙනුවෙන් ආපු ගමනක් මේක. දැන් ඔබතුමාලාගේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා වගේ අපි වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටින මේකක් මේක. අපි සාමාන්‍ය අපි උද්ඝෝෂණ වලට ගියාම අපේ රාජ්‍ය නිලධාරීන් උදව් කරනවා. අපි දෙපාර්තමේන්තුවේ මිනිස්සු වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් උදව් කරනවා තමයි. ඔබතුමාලා ඔය බැටරිය ගන්න දාන්නේ වගේ නෙමෙයි. අපිට පොලිසියම උදව් කරා ගොඩක් දැන් වල. අපි උදව් කරා සාමාන්‍ය තමයි යන්න පුළුවන්. මෙච්චර ලා උදව් උපදේශනකට පැත්තට ඉකේ එකයි තමයි. අපි කියන්නේ ගොඩක් අත්දැකීම් කියන අවශ්‍ය වැඩක් නෙමෙයි කරන්නේ. අපි මේක කියන්නේ හැමදාම මෙතන ඉන්නේ නේ. අපි මේ මහජනතාවගේ අයිතිය තමයි වක්‍රානුකූලව අපි සුරක්ෂිත කරන්න හදන්නේ. අද මහජනතාවට බෙහෙත් නැතුව හොස්පිටල් වල ඉන්නවා. අද මහජනතාව අපි අතලේ සේවා වලින් ලයිව් වල ඉන්නවා. හරිද? ඊදරෙක් මෙතන නේද? ඒකත් ඒගොල්ලෝ යන්නේ පාට. නෑ නෑ නෑ. මේ මහත්යෝ නෑ නෑ. ඔහොම ඇතුළේ කරන්න ඕනේ. දැන් මේක ඇතුළේ අපිට කමන්නේ. මේක ඇතුළේ කිසි දෙයක් කරලා අපිට කමන්නේ නෑ. ප්‍රධාන මාර්ගයේ දෙන්න බෑ කිව්වට. හරිද? ඒකෙන් ගැටුමක් ඇති වෙන්න දෙන්න එපා. ප්‍රධාන මහත්යෝ කියන නීතිය ගන්න නැත්නම් ඒක මගේ මොකද කියන්නේ? වෛද්‍යවරයෙක්ද නැත්නම් කියලා මම දන්නේ නෑ. මෙතනින් එහාට ප්‍රධාන මාර්ග. මේක ඔයගොල්ලෝ වෛද්‍යතුමෝ. මේක ඇතුළේ හරිද? මෙතනින් එහාට ප්‍රතිවේදිකාවේ කොටක් ගන්න දෙන්නේ නැහැ. ඔය උද්ඝෝෂණය කරන එක ඔකලා උද්ඝෝෂණය කරලා ඉති දෙනවා. මේවා හදන්නේ ගහන්න දෙන්න. හරිද? ඒක කරන්න එන්න එපා කරන්න ඕන. ඒක අපි නවත්තනවා. නීති ක්‍රියාත්මක කරලා කතා කරලා තියෙනවා. හරි. මම කලින් කිව්වේ ඒක. මොකද අපි අතර මේ අපි ඔයගොල්ලෝ අතර ගැටුමක් ඇති කරගන්න නැති වෙනවද කියන එක කලින් වැදගත් විදියට තමයි කිව්වේ. හරි. ඔය අතර සැය බොමත් කරනවා. හරි. ඒ තැන තීරණය කරන්න. සැය පිට කරනවා. එළිය දෙන්න. හරි. ඔය රුදු
එහිදී කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි අරගෙන තමයි ආයුර්වේද වෛද්‍යවරු රාජගිරිය වටරවුමට එන්නේ. මෙහිදී ඔවුන් දිගින් දිගටම කියන්නේ ආයුර්වේද වෛද්‍යවරුන්ට වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. කාලයක් තිස්සේ ඔවුන් මේ පිළිබඳව හඬ නැගුවා, මේ පිළිබඳව කතා කරා. නමුත් තවමත් ඔවුන්ට විසඳුමක් නැහැ. පවතින උද්ධමනය සහ ජීවන අර්බුදය තුල තමන්ට ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්නට අපහසුයි. තමන්ගේ පවුල් පෝෂණය කරන්නට අමාරුයි. පොදු ප්‍රශ්නය, ආර්ථික ප්‍රශ්නය ඉලක්ක කරගෙන තමයි මොවුන් රාජගිරිය වටරවුමට එන්නේ. හැබැයි අර කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි මේ සියල් අරන් එන වෛද්‍යවරුන්ගෙන් පොලිසිය ඒ ටික ලබා ගන්නවා. පොලිසිය ඒවා උදුරා ගන්නවා. ඒත් එක්කම යම් උණුසුම් තත්ත්වයක් තමයි ප්‍රේක්ෂක හිත උතුණේ මෙතෙන් නැති වෙන්නේ. හැබැයි මේක යම් කිසි විදිහකට ඩ්‍රාම එකක් නාට්‍යයක් වගේ පෙනුනට මේ පිටිපස්සේ ප්‍රබල දේශපාලනික ආර්ථික කතාවක් තිබෙනවා. ආයුර්වේද වෛද්‍යවරයත් වෛද්‍යවරයෙක්. ඔහුටත් අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. ඒ වගේම තමයි ඔවුන්ගේ වැටුප් විෂමතාවයන් පිළිබඳව වසර ගණනක් තිස්සේ ඔවුන්ට ප්‍රශ්නයක් තිබිලා තිබෙනවා. විටින් විට ඔවුන් දේශීය වෛද්‍ය අමාත්‍යවරයාද මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා, අවශ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා. නමුත් දිගින් දිගටම ඔවුන්ට ඔවුන්ගේ අයිතිය වැටුප් විෂමතාව ඉවත් කිරීම, ඔවුන්ගේ මේ ප්‍රශ්නවලට බලධාරීන්ගේ පැත්තෙන් උත්තර දුන්නේ නැහැ කියලායි කියන්නේ. විශේෂයෙන්ම ඔවුන් උද්ඝෝෂණය අතරතුර මාධ්‍යට පළ කළ අදහස් අපසතුයි. අපි දැන් අර බලයිමු. රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිතිය ඒකාබද්ධ එකමුතුව සමකැඳවුම්කරු වෛද්‍ය චමලාර් කුලිතිලක, අපි ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවාවේ වෛද්‍යවරු විදියට පසුගිය වසර 27 පුරාම වැටුප් විෂමතාවයකින් පීඩා විඳිනවා. ඒ සඳහා අපි විසඳුම් ඉල්ලන දිගින් දිගටම පසුගිය වසර 27 ඇතුළෙම අපි අරගල දියත් කරලා තියෙනවා. නමුත් මේ පාලකයෝ මේ සඳහා විසඳුම් ලබා දෙනවා වෙනුවට දිගින් දිගට කල් මරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. එතකොට පහුගිය වසර කිහිපය ඇතුළේ මේ වෙනුවෙන් කැබිනට් පේපර් කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒහි එක් පියවරක් තියෙනවා මේ සඳහා වූ සාධාරණ විසඳුමක් ලබා දීම සඳහා කමිටුවක් පත් කළේ. ඒ කමිටුව ආර්තාව අනුව අදාළ දීමනා විසමතාව ඉවත් කරන්න. එතකොට අපි මේ සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 22 වෙනිදා අදාළ අමාත්‍යාංශයට බලධාරීන්ට බල කරා 2019 ගනිපු මේ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඒ අනුව කමිටුවක් පත් කරන්න කියලා. නමුත් මේ පාලකෝ ඒ වෙනුවට කරේ කමිටුවක් පත් කළා. ඒ සඳහා වූ වාර්තාව ලබාගෙන දිගින් දිගට ආයුර්වේද වෛද්‍යවරයා නැවත රවට්ටමින් ඉන්නවා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ අපි මුදල් අමාත්‍යාංශ ඉදිරිපිට දෙවන්ත විරෝධතාවයක් ගොනු කරා. ඒ සම්බන්ධයෙන් අපිට අද වෙනකනුත් ඒ සඳහා වූ එහිදී පොරොන්දු කිසිවක් ඉෂ්ට කළ නැහැ. ඒ වගේම අපි පසුගිය සඳුදා ගිය සඳුදා සිට දීප ව්‍යාත්තමේ නිසා මේ පොරොන්දු ඉටු නොකිරීමට රැහිව අපි අපේ අමතර සේවාවලින් ලංකාව පුරාම දීප ව්‍යාත්ත සේවාවේ යෙදෙන සියලු වෛද්‍යවරු ඉවත් කරගෙන තියෙනවා. මේ නිසා මේ වන විට රෝගීන් දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. පාලකයන්ට තමන්ගේ අයවැය ඇස්තුමේන්තු තමන්ගේ අනිකුත් සංවර්ධන ව්‍යාපෘති කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම අපි දැනට තීන්දු කළ තියෙනවා තවදුරටත් මේ ගැටලුව ගියොත් අපි අපේ සේවාව තුළ අනුමත තනතුරු 36 තියෙනේ. ඒ තනතුරු 36 හැර ඉතිරි 980ක් වූ ආයතනවල ආයතන ප්‍රධානීකම් වලින් පවා අපි ඉවත් වෙන්න තීන්දු කරනවා. ඒ නිසා අපි පළදාරින්ට කියා සිටිනවා අද දවස තුළ අපි මේ සම්බන්ධයෙන් නැවත බල කරන්න. අද බස්නාහිර පළාතේ වෛද්‍යවරු පමණක් අද අපි මෙතෙන්ට කැඳෙව්වා. ඒ කැඳවල අකණ්ඩව යන දීප ව්‍යාප්තව සියලු වෛද්‍යවරු සම්බන්ධ වන අකණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් අද අපි මේ ස්ථානයේ ආරම්භ කරනවා. අපි පාලකයන්ට බල කරනවා මේකට ඇහුම්කන් දෙන්න, වෛද්‍යවරුන්ගේ මේ සාධාරණ හඬට ඇහුම්කන් දෙන්න, වෛද්‍යවරු විසින් කරන මේ සේවාවට ඇගැයීමක් දෙන්න. අපි වසර 27ක්
වසර 27ක් මේ සේවාව ස්වේච්ඡාවෙන් කරා එක සතයක් ගන්න නැතුව. නමුත් අපිට තවදුරටත් මේ තත්ත්වය පවත්වාගෙන යෑමට අපහසුයි. රටේ තත්ත්වය අහිතකර තත්ත්වයක් තියෙන්නේ. ආර්ථික තත්ත්වය අපහසු තත්ත්වයක ඉන්නේ. වෛද්‍යවරු තා පීඩාවක පත් වෙලා ඉන්නේ. දැඩි බදුබර ඇතුලේ දැඩි උත්තමනය ඇතුලේ වෛද්‍යවර ආශිර්වාදයකට පත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ දීමනාව වහම ලබා දීමට පාලකයන් කටයුතු කළ යුතුයි. අපි ඒ සඳහා බල කරනවා. ඒ සඳහා ආරකල කරනවා. ඒ සඳහා ද එකතු වෙලා ඉන්නවා. අපි අද අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරය දිගටම කරනවා. පාලකයන්ට බල කරනකම් ඔවුන්ගේ සැරණකම් මේ අරගල ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මාධ්‍යතුන්ගේ හිතවතුන්ගෙන් අදාල් සහාය ජනතාවගෙන් අදාල් සහාය සහයෝගය අපි බලාපොරොත්තු වෙමින් කතාව සංගණන ස්තුතියි. මෙම සිදුවීම ප්‍රේක්ෂක හිතවතුනේ රටේ බරපතල ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෘත්තිකයන්ට විශේෂයෙන්ම වෛද්‍යවරයෙකුට තම වෘත්තීය අවශ්‍යතාවය වෘත්තීය අයිතින් ඉල්ලලා විරෝධතාවයත් උද්ඝෝෂණයක් කරන්නට පුළුවන්. හැබැයි ආයුර්වේද වටහවුමට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි අරගෙන උපවාසයකට තමයි මේ වෛද්‍යවරු වෙන්නේ. හැබැයි මේකට තැතිගන්න කවුරු හෝ බලධාරියෙක් කවුරු හෝ පුජ්‍යලයෙක් පොලිසිය යොදලා මේ සියල්ල උදුරා ගන්නවා. මොකද මැයි 9 ජුනි 9 ජූලි 9 වැනි දවස් මතක දේශපාලකයෝ තමයි අපේ රටේ ඉන්නේ. ඒකින්ද විරෝධතා අට්ටාල හදද්දී යම්කිසි විරෝධතා කඳවුරක් උපවාසයක් හරි කරන්න යද්දී ඉතාමත්ම වේගයෙන් තැතිගන්නවා පාලකයන්. මොකද අතීතයේ මතක හින්දා එහෙම තමයි අපිට අතීතයේ සහ වර්තමානයේ ගලපද්දී ඇත්තටම මේක දිහා විචාරශීලීව බලද්දී කියන්නට වෙන්නේ කොහොම වුණත් අවසානයේ විරෝධතාවයේ දැක්වීම හෝ එහෙමත් නැත්නම් අට්ටාලයක් ඉදි කරගෙන උපවාසයක් හෝ විරෝධතා කඳවුරක් රාජගිරියේ ආයුර්වේද වටරවුමේ හදා ගැනීමේ නිර්මාණය කිරීමේ උත්සාහය එම ක්‍රියාන්විතය අතහැර දාලා පොලිසියේ ක්‍රියාකලාපයේ ඉදිරියේ පොලිසිය විසින් ඔවුන්ට විරෝධය පෑම සහ ඔවුන්ගෙන් කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි උදුරා ගැනීමත් සමග ඔවුන්ට යන්න වෙනවා. හැබැයි බැලුවම නාට්‍යයක් හොඳ ඩ්‍රාමා එකක්. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ප්‍රශ්නයක්. රටේ මිනිසුන්ට උද්ඝෝෂණය විරෝධතා දක්වන්නට බැරි තැනකටද රටපත් වෙන්නේ. ජනතාවගේ පැත්තේ ඉඳන් පුන පුනා සිය දහස් වාරයක් අපිට අහන්නට වෙනවා. ගුරුවරු පසුගිය දවසක එනවා කොළඹට මඩ වතුර කඳුළු ගෑස් ගහනවා ගුරුවරුන්ට. එහෙම ගහලා තමයි ගුරුවරුන්ව මර්ධනය කරේ, ගුරුවරුන්ව පන්නා දැම්මේ. දැන් ආයුර්වේද වෛද්‍යවරුන් තමන්ගේ වැටුප් ප්‍රශ්නේ ඉල්ලලා ආයුර්වේද වටරවුමට රාජගිරියේදී කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි අරගෙන උපවාසයක් කරන්නට එද්දී ඒ සියල්ල උදුරා ගන්නවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදයත්, රටේ කතිර බලයත්, රටේ ඡන්ද බලයත් මේ විදිහට උදුරා ගනීද ජනතාවගේ පැත්තෙන් අපිට මේ කතා අහන්න වෙනවා. එක් දෙයක් කිව යුතුයි මේ මොහොතේ, මේ දිනවල ඉදිරි දින කීපය, විශේෂයෙන්ම ජූලි 17 වෙනකන් ඒ ආශ්‍රිතව සහ ඒ දින කීපය තුළ මේ රටේ ප්‍රජාතන්ත්රවාදයේ පැත්තෙන්, රටේ දේශපාලනයේ පැත්තෙන් උත් රට අභ්‍යන්තරයේ බොහෝ සිදුවීම් සිදුවිය හැකි. හැබැයි ප්‍රේක්ෂක ඔබෙන් ඉල්ලන්නේ මේ සියල්ල පිළිබඳව ඉතාමත්ම සීරුමාරුවෙන් ප්‍රබල දේශපාලන කියවීමකින් මේ ප්‍රශ්න සියල්ල දෙස බලන්න. එහෙම බැලුවොත් මේ උද්ඝෝෂණ, මේ විරෝධතා, මේ සියල්ල පිළිබඳව ඔබට වෙනම දේශපාලන කියවීමක් ඔබේ ඔළුවට එවී මේක වෙනම කතාවක්. මේ ඇරඹී තිබෙන්නේ ලාංකීය දේශපාලනයේ බොහෝ දේවල් වෙනස් වෙන යුගයක්. හැබැයි ඒ වෙනස් වෙන යුගයට එරෙහිව ප්‍රතිවිප්ලවයක්, ප්‍රතිමර්ධනයක් දරුණුවටම මේ කතා කරන මොහොතේ සිට ඉදිරියේදී ක්‍රියාත්මක විය හැකි. රටේ මහජනතාවගේ පැත්තෙන්, ප්‍රේක්ෂක හිතවතුනි ඔබගේ පැත්තෙන් අපිට එහෙම කතා කරන්න සිද්ධ වෙනවා. අදට අපි සමුගන්නවා. සුබ දවසක්.